ස්පෝට් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අද දවසේ තවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂ පිතිකරුවෙක් තමයි එක්කෙනාවේ ප්‍රෝග්‍රෑම් එකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා මෙයා සෑහෙන වේගින් ලකුණු රැස් කරන ක්‍රීඩකෙක් මේ වර්තමාන ශ්‍රී ලංකා එක් දින සහ T20 කණ්ඩායමේ නැතුවම බැරි පහරාත්මක පිතිකරුවා තමයි මේ ඉන්නේ අවිෂ්ක ප්‍රනාන්දු කොහොමද අවිෂ්ක හොඳින් ඉන්නවා දැන් අවිෂ්ක බය වෙන්න එපා කතා කරන්න දැන් අවිෂ්කත් එක්ක සාමාන්‍ය කතා කරාම ප්‍රෝග්‍රෑම් එකට මේ සෑහෙන ලැජ්ජයි පොඩ්ඩක් කතා බහ ගන්න හැබැයි ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ හයි පාරල් හතර පාරල් ගහන්න කොච්චර ඉඩතර උනත් පොඩ්ඩක් මේ ප්‍රෝග්‍රෑම් එකට පොඩ්ඩක් කතා කරමු ඊට පස්සේ සෑහෙන සයිලන්ස් අය එච්චර තියක් බය කතා කතාවට ඩිය කතාවට වොන්න නැහැ නේ ඔය ඇත්තර මම ඉස්සරිදම කතාවට වඩා අඩුයි ඒකින්ද තමයි කතා කරන්න කැමති නැත්තේ ඉස්කෝල කාලෙත් කොහමද ඉස්කෝල කාලෙදම් පොඩි කාලෙදම් මං සාමාන්‍ය ලොකුවටම කතා කරන්නේ නැහැ ඉතින් මම සමහරලාට ඉතින් මගේ පුළුවන් දේ මං කරලා පැත්තකට එන්න තමයි අතිසේ බලන්නේ. ඒ කියන්නේ වැඩ පෙන්නනවා කටින් වැඩ පෙන්නන අඩුවනේ. එහෙමද? ඔව්. මේ අවිස්ක ඉස්කෝලේ ගිය මොරටුව සාන් සෙබස්තියන් විද්‍යාලයනේ. පොඩි කාලේ තමයි සෙබස්තියන් එකේ. ඔව් මයි කෝසරි දම්ම සෙන් සෙබස්තියන්ස් ගිය. කොහොමද ඉස්කෝල් කාලේ මොනවද වෙච්ච අමතක නොවෙන සිදුවීම් මේ? ඉස්කෝලේ කාලේ ඉතින් මට හරියට බැලුවොත් ග්‍රේඩ් 8 9 වෙනකන් තමයි හරියටම ස්කෝල් එක දිගට යන්න හම්බුනේ. ඉතින් ඊට පස්සේ මම ක්‍රිකට් වලට ආපු හින්දා මට අර ෆස්ට් 11 තිබුණා. ඊට පස්සේ මම අන්ඩර් 13 ඉඳන් තමයි ෆස්ට් 11 සෙල්ලම් කරේ. හ්ම්. තේවත් එක අන්ඩර් 13 ඉඳන්. ඔව්. ෆස්ට් 11 ගහුවා. අන්ඩර් 13 ඉඳන් ෆස්ට් 11 ගහුවා. ඉතින් මට ඒ කාලේ ඉඳන්ම හැමතිස්සෙම බැලුවොත් ගොඩක් ක්‍රීඩ ඉස්කෝලේ යවුන්නේ නැහැ. ඉතින් 13 මැච් තියෙනවා. ඊට පස්සේ ෆස්ට් 11 තියෙනවා. ඉතින් ඒකම අන්ඩර් 15 17 ඒ දිගටම ගිහිල්ලා ඉතින් ෆස්ට් 11 උයි ඔක්කොම ක්‍රිකට් සෙල්ලම් කරපු හින්දා ගොඩක් වෙලාට ඉස්කෝලේ යන්න හම්බුනේ නැහැ. දැන් අnder 13 ළමෙක් ෆස්ට් 11 ගහනවා කියන්නේ අපි සෑහෙන අවදානමක් නේ. ඒ කියන්නේ මේ සයිස් ප්ලේ කෙනෙක් මෙච්චර ලොකු ප්ලේස් ලත් එක්ක ගහද්දි විශේෂම මේ බැට් කරන්නේ ඔබ බය නැද්ද මේ අnder 19 විතර වගේ බෝලර්ස් ලයිල බෝල් කරාද? ඇත්තටම මම 13 ගහද්දි මට සෙකන්ඩ් 11 මැච් එකක් හම්බුණා. ඒ මැච් එකේ මම 96ක් ගැව්වා. ඉතින් ඊට පස්සේ මේ මැච් එකෙන් පස්සේ තමයි මට ෆස්ට් 11 ටීම් එකට එන්න හම්බුනේ. ඉතින් ඒ පළවෙනි මැච් එකේම මට කොහොම හරි ඒ කියන්නේ මගේ හැම ලොකු බයක් තිබුණේ නෑ. මම ඇත්තටම ගොඩක් ආසාවෙන් හිටියේ මට මේ දේ ඒ කියන්නේ ලැබුණ එකටයි මට මගේ ඒ කියන්නේ ජීවිතයේ දවසට ඉඳන්ම ක්‍රිකට් තිබුණ හින්දා ඉතින් මට හැම ලොකු බයක් තිබුණ නෑ. ඉතින් එදා ඉඳන්ම පළවෙනි මැච් එකේ මම 46ක් ගැව්වා. ඉතින් එදා ඉඳන්ම මට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. දැන් අවිෂ්ක 13න් පහල ඒ ආකාරයෙන් ආරම්භ කරලා ඊට පස්සේ ඔබ 19න් පහල කණ්ඩායමට ආවට පස්සේ මේ කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක ඉස්කෝලේ? ඇත්තටම කිව්වොත් මම කැප්ටන් වුණා ඉස්කෝලේ. ඔව් අවුරුදු 4ක් 3ක් ගැහුවට පස්සේ කැප්ටන් කරා. ඊට පස්සේ මම අවුරුදු 6ක් සෙල්ලම් කරා ෆස්ට් 11 ටීම් එකේ ඉස්කෝලේ. ඉතින් මම පළවෙනි අවුරුද්දේ ෆස්ට් 11 ගහනකොට මට හිටියේ ඒ දවස්වල 19 ටුවර්ස් කරපු වර්ල්ඩ් කප් ගියේ අමිල අපෝන්සු සනිත ඩිමෙල් ඒ දෙන්නත් එක්ක තමයි මම සෙල්ලම් කරේ. ඉතින් ඒගොල්ලොත් එක්ක ඇත්තටම ඒ දවස්වල ඉඳන්ම මට ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. මොකද මම පොඩි වයසේ මට එතෙන්ට ගියාට පස්සේ අර මට ඒගොල්ලොත් මාර ඉදිරි උදව් කරා. ඉතින් මේ මයි ක්‍රිකට් මේකට දැන් මේ අවිෂ්කත් එක්ක ඒ කාලේ ඉස්කෝලේ ක්‍රීඩා කරපු ක්‍රීඩකින්ගෙන් දැන් කවුද එකට නැෂනල් ගහන්නේ? ලෙවල් එකේ ඉන්නේ නැෂනල් ලෙවල් එක අමිල අපෝන්සු ඉන්නවා. ඔව් අමිල අයියා ඉන්නවා. ඉතින් අපි බිග් මැච් ගැහුවේ එකට ප්‍රින්ස් ඔෆ් වෙල්ස් එක. ඉතින් කුසල් අයියා ඉන්නවා. මාත් එක්ක සෙල්ලම් කරපු අයගෙන් ඒ දෙන්න තමයි දැනට ඉන්නේ. දැන් මේ බිග් මැච් එක ගහද්දි කුසල් සහ ඔබ පාසල් දෙක ක්‍රීඩා කරනවා. දැන් අද එක ටීම් එකක එකට සෙල්ලම් කරනවා. කොහොමද ඒක දැනෙන්නේ? ඔව් ඒ දවස්වල ඇත්තටම ඒ කියන්නේ අපි තරහයිනේ. බිග් මැච් එකට ගියොත් එළියදී තරහ නැහැ. එළියදී යාළුවෝ වගේ නට ඇතුළට ගියාට පස්සේ මැච් එක වෙලා ඇදී ඉතින් ඒගොල්ලොත් අපි වුණත් බලන්නේ හැමෝම මැච් එක දිනන්නේ. ඉතින් ඉස්කෝලේ දිනවන්න තමයි ඒ වෙලාවේ බලන්නේ. ඉතින් ඒ දවස්වල ඉතින් එහෙම ලොකුම මේකක් තිබුණ නැහැ. මම දැක්ක එක චාරුත්‍යක් තියෙනවා විශ්ක ඔබ පන්දර පහර දෙද්දී කුසල් කඩුල් රකින්නවා. පාසල් කාලේ. ඔව් ඒක වික් මැච් එකක එයාගේ අන්තිම අවුරුද්දට කලින් අවුරුද්දේ ගත්ත ෆොටෝ එකක්. කියන්නේ මේ ඒ කාලෙත් කුසල් දැම් වගේම හරි ආවේගශීලීද?
उत्तरों मट वैडी स्कूल मट की आलू अंगे बड़ला मट नोट लिया कवदात के गील वेलो दीदी टीचर्स लीयनाथिंग मगे पे मुकूत नह तिबुन मुकद मम सामलाट इसकोल सर्दिकाटे अन्न लबिन सामलाट सती अक्न अदिकाने वगे लुख काल ये मट इसको हमबून ईट वास्ते ओ लेवल करला अंतिम ए लेवल कुमार इसको हमबून मैं नईन श्रीलंका स्कोडे के हिटिया टू एस तिबुना ප්‍රැක්ටිසස් තිබුණා ඒවත් එක්ක මේ ඉස්කෝලේ යන්නම හම්බුන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ ඉස්කෝලේ කාලේ මේ මේ කොලුකමට සාමාන්‍ය කොල්ලොත් එක්ක ගිහිල්ලා හරි පිස්සු නටපු අවස්ථාවක් යන්නකෝ ඒ වගේ දෙයක්. ඇත්තටම ඒ දවස්වල ඉඳන් යාළුවෝ හිටියා. ගොඩක් හිටියා යාළුවෝ. ඉතින් අර මට ඒගොල්ලොත් එක්ක සමාලාට අර පාටි වලට නැත්තම් ඉස්කෝලේ ඇතුලේ සෙල්ලම් කරන්න ඉස්කෝලේ ඇතුලේ සෙල්ලම් කරන්න එහෙම ගියා. ඉතින් අර ගොඩාක් යවුන් නැහැ. ගොඩාක් ඒ වගේ අර ඒ විදිහට අර කාලේ මෙවුන් නැහැ මට මේ ක්‍රිකට් නිසා. මොකද මම ගොඩක් කලාට වැළුවොත් සමාල්ලාට උදේත් සමාල්ලාට අපිට ප්‍රැක්ටිස් තියෙනවා. උදේ ෆිට්නස් ආරෝමයි තියෙයි ඒවත් කරලා ආයෙ ක්ලාස් එකට ගිහලා ආයෙ හවසත් ප්‍රැක්ටිසස් තියෙනවා. මම කියන්නේ ඒ කියන්නේ අවිෂ්ක වාලට මේ පාසල් කාලේ යාළුවොත් එක්ක පිස්සු නටපු ආතල් ගත්ත මුත් සී නැත්තේම නැද්ද කතන්දරය? නෑ මෙහෙම අපි අර ගොඩක් අපේ කට්ටියක් හිටියා. අපේ කට්ටිය තමයි ඉස්කෝලේ එන්නේ, ආයිස්කෝල යල්ල යන්නේ. ඉතින් ඔය පාරතොට යද්දි පොඩි ගහලා මන්නේ විලු කන්න කියලා ගහලා මන්නේ ඩියුටි කාපු ආයෙම. ඒක අද්දකින් තියනවා කියලා මට ආරංචියක්. ඒ වගේ තිබුණා අපේ කට්ටිය කරපුවා හිටියේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි හැමදෙස්සම හිටියේ. ඉතින් මම හැමදෙස්සම මේ කට්ටියත් එක්ක තමයි ඉස්කෝලේ එන්නේ, ආයේ ප්‍රැක්ටිස් වෙලා ගෙදර යන්නේත් හැමෝත් එක්කම මේ කට්ටියත් එක්ක තමයි ඉතින් හැමදෙස්සම හිටියේ. අර මේ ඔෆිස් එක ඉස්සර දන ගහන හිටියද ඒ දවස්වල? නෑ. එහෙම දැකලා නැද්ද? ක්‍රිකට් සගෙන් පනිෂ්මන්ට් කාපෝ? ගොඩාක් තියෙනවා. හැබැයි ඒවනම් ඉතින් ආදරෙත් නේ ක්‍රිකට්. ඔව් ඇත්තටම ඒ කියන්නේ මම ඒක මතක් කරොත් මම ඉස්කෝලේ ක්‍රිකට් ගහනකොට මම ගහන්න ගියාම ඇකඩමි ඉඳන් මම ඉස්කෝලෙන් අයින් වෙනකම්ම මාත් එක්ක දැනටත් තාමත් ඉන්නේ රසන් පීරිස් කියන කෝච්. ඉතින් එයා තමයි මගේ පොඩි කාලේ ඉඳන්ම කෝච් වගේ හිටියේ. ඊට කලින් ගත්තොත් ඉස්කෝලේට එන්න කලින් මාව මගේ කෝච් වගේ හිටියේ මගේ තාත්තා. එයා තමයි තාත්තා ක්‍රිකට් සම්බන්ධව දන්නවද? ඔව් එයා ඉස්කෝලේත් ඒ දවස්වල ක්‍රිකට් ගහලා තියෙනවා. ඉතින් ක්‍රිකට් එයාට දැනුමක් තිබුණා. ඉතින් ඒකත් එක්ක එයා මට ගොඩාක් දේවල් කරා. ඒ කියන්නේ මට මම අවුරුදු දෙකේ තුනේ ඉඳන්ම තමයි මම ක්‍රිකට් වලට මාව එයා මේව කරේ. ඇත්තද? එයා මට ඔය බෑට්ද බෝල්ද ඔක්කොම ඒවා ඉතින් අරන් ඇවිල්ලා එයා තමයි මට ගොඩක් දේවල් කරේ. ඉතින් ඒ අර ඉස්කෝලේට එන්න කලින් හැමදේම කරේ තාත්තා. ඊට පස්සෙත් මාත් එක්ක හැම වෙලේම තාත්තා හිටියා. ඉතින් ඊට පස්සේ අර කෝචස් ලගාට ගියාට පස්සේ ඉතින් එතන කෝචස්ලා තමයි මාත් එක්ක හිටියේ. දැන් මුලින්ම 19 පහල ස්කෝඩ්ඩේට දෙවෙනි දවසේ මොකද්ද ගෙදර කට්ටිය කිව්වේ? ඔව් 19 ස්කෝඩ්ඩේට දෙවෙනේ මම අවුරුදු 16 දී. ඉතින් ගොඩක් සතුටු වුණා. මොකද කොහෙද පළවෙනි 2 එක ගියේ? නෑ පළවෙනි 2 එක මෙහෙ තිබුණේ ලංකාවේ ඕස්ට්‍රේලියාව එක්ක තිබුණේ. අවුරුදු 16 දී ඒකෙදිත් මෑනෝ සීරීස් උනාවන් 100යි 50යි මැච් තුනට 100යි 50යි 40 ගානකයි ගහලා ඉතින් ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. මොකද මගේ ජීවිතය ගත්තොත් ක්‍රිකට්. ඉතින් මගේ එතනින් මොකද හැම වෙලාවෙම මම හැමදෙස්සෙම බැලුවේ ප්‍රැක්ටිස් උනත් මැචස් උනත් ඒව ඔක්කොම හොඳට කරන්න. එතකොට මට ඉස්සරහට හොඳට යන්න පුළුවන් කියලා හිතාගෙන තමයි මම හැමදේම කරේ. ඔබ අවිෂ්ක ප්‍රනාන්දුත් අපි කතා බහ කරන්නේ දැන් ඔයාලට අපි වැඩසටහන අවසානයේ අවිෂ්ක ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ හරියට උත්තර දුන්නොත් ඔබට පුළුවන් මිස්ටර් ක්‍රිකට් විදින් උගේකට පිටි මිස්ටර් ක්‍රිකට් විදින් වරිණා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් දුන්නා ගන්න. අවිෂ්ක දැන් ඔබ මේ වාසනාවන්ත ක්‍රීඩකෙක්. මොකද මේ සාමාන්‍යයෙන් පළමු පෙළ ක්‍රීඩා ක්‍රීඩෙත් නෑ ඔබ. ශ්‍රී ලංකා ඒ ටීම් එකේ හිටියෙත් නැතුව කෙලින්ම ඔබ උඩින් පාත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න. මේක නිකන් අදාහ ගන්න බැරි දැන. මොකද ඔයාලට වෙලී තුනේ? ඔව් ඇත්තටම මේක ගත්තොත් ඊට කලින් ඉංග්ලන්ඩ් 2 එකක් තිබ්බා අන්ඩර් 19 ඉංග්ලන්ඩ් එහෙ තිබුණේ. ඉතින් ඒකත් එක්ක එහෙ වන් ඩේ මැචස් තුනක් තිබුණා. ඒ මැචස් තුනේදී මම 102ක් ගැහුවා. ඉතින් ඊට පස්සේ මට කෙලින්ම ආයි ලංකාවට එනකොට මට නැෂනල් ටීම් එකට කෝල් කරා. ඉතින් එතකොට ඒ ලෑමට මාර ගොඩක් සතුටු හිතුණා. මොකද නැෂනල් ටීම් එකට යනවා කියන්නේ ඒක හිතාගන්න බෑ. මොකද ඕනම ක්‍රීඩකයෙක්ට ලංකාවේ ගහනද කොහේ ගැහුවත් ඒගොල්ල හැමෝම බලන්නේ තමන්ගේ රටට සෙල්ලම් කරන්න. ඉතින් ඒක මට ඒ දවසේදී ලැබුණා. ඉතින් ඊට පස්සේ මම හිතුවේ නෑ මට ඇත්තට මැච් එකක් හම්බ වෙයි කියලා. ඉතින් මැච් එකක් හම්බ වෙනත්ට වඩා
මට ගොඩක් සතුටු වුණේ අර හිටපු ප්ලේයර්ස් ලත් එක්ක මොකද මං කවදාවත් හිතුවේ නැහැ ඇන්ජලෝ මැතිව්ස් එතකොට ඒ හිටපු ලොකු ප්ලේයර්ස් ලත් එක්ක මට ශ්‍රී ලංකාවෙන් හම්බ වෙයි කියලා ඉතින් ඒ දවසේ මාරි දින මට සතුටු වුණා මම අවිශ්වාස දැන් මේ පළවෙනි මැච් එක ගහලා ආවට පස්සේ හරි බැට් කරන්න යද්දී හරි ඩ්‍රෙසින් රූම් එකේ හිටපු ප්ලේයර්ස් ලාගෙන් විශේෂ කෙනෙක් කවුද ආර විශේෂ මොනවද කිව්වේ බැට් කරන්න යද්දී විශේෂම පළවෙනි මැච් එක දැන් ඉස්සෙල්ලම කියලා ජාති අන්තර තරඟයක බැට් කරන් යනවා ග්‍රවුන්ඩ් එකට බැට් කරන්න बेलबोत එදා තමයි මම හිතාගත්තේ ක්‍රිකට් කියන්නේ මොකද්ද ඇත්තටම ක්‍රිකට් කියන්නේ මම ඉස්සරහට යනවා නම් මම මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඔබ ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආවට ටික කාලයකට පස්සේ හැබැයි දැන් ඔබ ස්ථවර ක්‍රීඩකේ. දැන් ඔබ අපි අන්තිම වර්ල්ඩ් කප් එක බැලුවොත් ඔබ සෑහෙන සාර්ථක ප්‍රතිකාරයක්. අවසන් වර්ල්ඩ් කප් එක ගැන අවිශ්වාසකගේ මතකයේ අහුවත් අපි මොකද්ද කියන්නේ? ඇත්තටම ගත්තොත් වර්ල්ඩ් කප් එකට යන්න කලින් අපේ ප්‍රොවින්ෂල් ටෝර්නමන්ට් එකක් තිබුණේ. ඒ ටෝර්නමන්ට් එකේදී මට හොඳට ස්කෝර් කරන්න පුළුවන් වුණා. මම ඒ කියන්නේ අනිත් ඕපනර්ස්ලාට වඩා මම ඒ කියන්නේ ස්කෝර් කරා. ඒකින් තමයි මට ඒක ඒ ටුවර් එක වර්ල්ඩ් කප් එක මට යන්න හම්බුනේ. ඉතින් වර්ල්ඩ් කප් එකට සිලෙක්ට් වුණා කියලා හිතුණාම ඉතින් මට මාර විදියට සතුටු වුණා. මොකද මම හිතුවේ නෑ මම හිතුවේ නැති දේවල් තමයි ඇත්තටම උනේ. මොකද අවුරුදු 21 දී මං හිතුවේ නෑ මට වර්ල්ඩ් කප් එකක් යන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මම ඒ ගිහිල්ලා මට ඇත්තටම මැච් වලට වඩා මොකද මට ඒක යන්නේක මම ගොඩක් සතුටු වුණා මොකද ඒ හිටපු ප්ලේයර්ස් ලත් එක්කයි වර්ල්ඩ් කප් එකක් කියන්නේ අවුරුදු 4න් 4ට එන්නේ. ඉතින් ඒකත් එක්ක ඉතින් කොහොම හරි මට ගිහිල්ලා මැචස් පහක් හයක් යනකොට මට අන්තිම මැච් 4 වගේ හම්බුණා ශ්‍රී ලංකාවට. ඉතින් ඒකෙත් පළවෙනි මැච් එක හම්බුනේ ඉංග්ලන්ඩ් එක්ක. ඉතින් ඔබ ඒක තාම හොඳින් ක්‍රීඩා කරන විශේෂම අර විශාල කින්නේ ඒ තරඟයේදී ඔබ ජොප්‍රා ආචර්ට එල්ල කරපු අර පුල් පහරවල් ස්කෝලෙක් වලින් හය ගියපුවා දැක්කම මේ ක්‍රීඩා විශාරකින් මවිතුණා කවුද මේ අවිෂ්ක කියන්නේ කියලා. ඒකෙන් පස්සේ ජොෆ්‍රා කතා කරා ආචාර්ය මැචින් පස්සේ. නෑ එහෙම කතා කරන්නේ. ඉංග්‍රීසි කවුරු කතා කරන්නේ නැද්ද? නෑ කතා කරන්නේ. කියන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ නැද්ද එහෙම වෙල මැචින් පස්සේ? එහෙම අර ඒගොල්ලෝ වෙන ටීම්ස් වලට වඩා ඒගොල්ලෝ පොඩ්ඩක් එහෙම අර කාත්‍යක කතා කරන්නේ නැතුව අර ඒගොල්ලන් ඒක අර එක එක සමා ටීම්ස් වල තියනවනේ ඉතින් එක එක දේවල් ඉතින් ඒගොල්ලෝ එහෙම ලොකුවට කතා කරනවා. කියනවා අර විශ්කරේ නැද්ද ඉංග්ලන්ඩ් ක්‍රිකට් කවුරුවක්වත් ඇවිල්ලා. නෑ එහෙම විශ්කරේ. හැබැයි ඊට පස්සේ තරගයේ ඔබ ශතකයක් වාර්තා කරනවා බටරි දින්දේ කොදු කන්නෑමට එළිව. මම දැක මහේල ජයවර්ධන පවා විශ්කරලා තිබ්බ ට්වීට් එකේ මේක නම් ඉතාමත් විශිෂ්ට ඉනිමක් කියලා ඔබ දැක් ඔබගෙන් දැකපු. ඒ ඉනිමෙන් පස්සේ කවුද ඔබට ලොකුම විශ්ෂක කරේ? මට හිටපු ශ්‍රී ලංකා ටීම් එකේ සෙල්ලම් කරපු ඒ ගොඩක් අය මට විශ් කරා. ඉතින් මට නම් එකක් දෙයක් කියලා නෑ මං හන්නේ පීටර් කට්ටිගෙන් ශ්‍රී ලංකා ටීම් එක නෙමෙයි අඩුම තරම් වෙස්ට් ඉන්ඩීස් ප්ලේයර්ස්ලා කවුද විශ් කරා? ඔය ටීම් එකේ මම විශ් කරා. හා මොකද කිව්වේ? මම ඉතින් බැට් කරලා එනකොට ඉතින් විශ් කරා මේ වෙල් ඩන් වෙල් ප්ලේඩ් ඒවා කියලා. ඉතින් මට ඉතින් මට ඒ කියන්නේ ඒ වෙලාවෙත් හිතා ගන්න බැරි වුණා මම මේ 100ක් ගැහුවාදත් කියලා. ඉතින් ඒ තරම් මාර සතුටුයි මොකද 100 ඒ අන්තිම 100 වෙනි ලකුණ වැදුච්ච වෙලාවේ හිත දන්නේ මොකක්ද? අනේ වර්ල්ඩ් කප් සෙන්චුරියක් කරන තවත් වටිනවා. ඒ වෙලාවේ ඉතින් කියන්න ඇත්තට වචන නැහැ. මොකද වෙන මැච් එක වගේ වඩා වර්ල්ඩ් කප් එක 100ක් ගහනවා කියන්නේ ඉතින් ඒක හිතා ගන්න බෑ. ඉතින් මට ඒක ඉතින් කරන්න පුළුවන් වුණා කොහොමද? දැන් මේ සාමාන්‍යයෙන් 2 එකක් ගියාම අවිෂ්ක ෆ්‍රී වෙලාවට ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඇත්තටම ඉතින් ෆ්‍රී වෙලාවට අපි ඒ කියන්නේ ටීම් එක ඔක්කොම ඒ කියන්නේ මම හිටපු කාලයත් එක්ක අපේ ටීම් එක මාරි දෙයට එකමුතුයි. ඉතින් අපේ ටීම් එකේ ගත්තොත් අපි ඔක්කොම ටික එකට එක රූම් එකක සෙට් වෙලා අපිව සමහරලාට ගේම් ප්ලේ කරනවා. ඉතින් එක එක අපේ තියෙන අපිට හම්බෙන අවස්ථා වලදී ඉතින් අපිට පුළුවන් දේවල් අපි කරනවා. ඇවිදින්න යන්නේ නැද්ද? ඇවිදින්න යනවා, එළියට යනවා. කියන්නේ ඒක විනය කඩකිරීමෙන් ඇවිදින්න නැහැ. ඒ ෆ්‍රේම් එක ඇතුලේ කරන හැමදේම කරනවා. ඔව් අපි හැම දෙයක්ම ඉතින් අපිට ඒ කියන්නේ කරන්න පුළුවන් රූල්ස් එක තමයි අපි ඉතින් ඒ දේවල් කරන්නේ. සමාජ මාධ්‍ය හරහා සමහරක් වෙලාවට පිටකින් විශ්ලේෂණය කරනවා නම් විශ්ක ටුවර්ස් ගාම ඔයගොල්ලෝ අසීමිත නිදහසක් භුක්ති විඳිනවා කියලා. ඇත්තටම මෙහෙම තියෙනවා. නෑ මෙහෙමයි ඉතින් අපිත් ඒ කියන්නේ අපිත් මිනිස්සු ඉතින් අපිට සමහර වෙලාවට
ස්ට්‍රෙස් එක රිලීස් කර ගන්නත් ඕනේ ඒක ගන්න ඕනේ. ඒ ලාඩ ඉතින් අපි සමහරවල් එළියට ගිහිල්ලා ඉතින් අපි ඩිනර් වලට ලන්ච් වලට එහෙම එළියට ගිහිල්ලා ඉතින් අපි ඒ ෆ්‍රී එකේ ඉඳලා අපි එනවා ඉතින්. ඉතින් සමහර මිනිස්සු ඒවා සමහරවල්ට වැරදි විදියට හිතනත් වෙන්න පුළුවන්. ඉතින් අපිත් හැමතිස්සම ක්‍රිකට් මේ ක්‍රිකට් වල එකම ඉන්න හින්දා ඉතින් අපිට අර ෆ්‍රී එකක් හම්ුණාම ඉතින් අපි එළියට පොඩක් ගිහිල්ලා එනවා. දැන් අවිෂ්ක කියන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක්නේ. උපුල් තරංගේ ඉන්නවා. සදීරේ ඉන්නවා. ඔෂන්දේ ඉන්නවා. දිමුත් ඉන්නවා. කුසල් ජනිත් ඉන්නවා. මේ ලොකු ලිස්ට් එකක් ඉන්නවා. දැන් මේ අතරින් ඔයාට චැලෙන්ජ් එකක් නැද්ද තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගන්න? නෑ ඇත්තට මේක ලොකු චැලෙන්ජ් එකක්. ඇත්තටම කිව්වොත් උපුල් තරංග වගේ එක්ස්පීරියන්ස් ප්ලේ කෙනෙකුත් එළිය තියලා තමයි අපිට සාහස කර තුන්නේ. ඔව් ඇත්තටම උපුල් අයියා ගත්තොත් දැන් මැච් 200කට වඩා සෙල්ලම් කරලා තියෙන කෙනෙක්. ඉතින් මම හැමදෙයක්ම බලන්නේ ඒ කියන්නේ සමහරලාට රන්ස් ගැහුවොත් තමයි එතන මේ කියන්නේ අපිට අපිට ඒ අපිට ස්ථානේ ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හැමදෙයක්ම බලන්නේ මම සමහරලාට දුර හිතන්නේ නැහැ. ඉතින් මම මැච් එකකින් මැච් එකකට සෙල්ලම් කළා මම මේ මැච් එකේ කොහොමද රන්ස් ගහන්නේ ඒ ගැන විතරයි මම හිතන්නේ ඉතින් අත්තරම. සමහරු කියවනේ අවිෂ්කට කිසියම් චාන්ස් එකක් හම්බ වෙලා තියෙනවා කියලා ටීම් ඇතුළේ ඉන්න කිසිම උපුල් තරංගත් එළිය තියලා අවිෂ්ක ඇතුළේ ඉන්නේ කොහොමද කියලා මිනිස්සු ප්‍රශ්න කරා. හොව් ඉතින් ගොඩාක් දේවල් ආව ඒ දවස්වල. ඉතින් මම සාමාන්‍යයෙන් එහෙම කාගත් ෆිට් එකට ඇතුළට ගිහලා නැද්ද අවිෂ්ක? එහෙම ඉතින් මම ඒ දේවල් මම කරලා නැහැ. කරන්නෙත් නැහැ. මොකද මම ලකුණු ගැහුවොත් මම ඉදී මම ලකුණු ගැහුවේ නැත්තම් මට ටීම් එකේ ඉන්න බැරි වෙයි. ඉතින් ඒ දේ විතරයි මම හිතන්නේ. මම හැමතිස්සෙම හැබැයි හිතන්නේ මට හම්බෙන චාන්ස් එකෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා. අපි අවිෂ්ක ප්‍රනාන්දුත් එක්ක කතා බහ කරන්නේ. ඉතින් අපිට පුළුවන් මේ වැඩසටහන අන්තිමට අපි අවිෂ්ක ගැන ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒකට හරි උත්තර දුන්නොත් ඔබට මුගියෙකුට මිස්ටර් ක්‍රිකට් පිටින් තියාගන්න තැනක් අවස්ථාවක් තියෙනවා. අවිෂ්ක දැන් ඔබ ක්‍රිකට් ක්‍රීඩකෙක් නොවුනා නම් අද වර්තමානයේ කවුරු වෙයිද? මම ක්‍රිකට් එක්ක හිටපු හින්දා සමහර වෙලාවට දැන් මම ඇත්තටම එහෙම ලොකු ඉගෙන ගත්තෙත් නෑ. ක්‍රිකට් වල මිස්ටික් නැසන්නේ. වෙලාවක් නැතුණා ඉගෙන ගන්න. වෙලාවක් නැති වුණා. ඉතින් ඒවත් එක්ක මට ක්‍රිකට් හරියටම සෙල්ලම් කරන්න බැරි වුණා නම් ඉතින් මට හිතා ගන්න බෑ මම කවුරු වෙයිද කියලා. එතරම්ම ක්‍රිකට් වලට ආදරේ කරපු හින්දා. ටීම් එකේ මේ කවුද අවිෂ්කටින් හොඳම යාළුවා කවුද? කුසල් අය. කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් හා අවිෂ්ක මෙතරම්ම සමීප මොකද? නෑ මම ටීම් එකට යනකොටත් ටීම් එකේ හිටියේ කුසල් අය තමයි. ඒ කියන්නේ ඉස්කෝල දෙක ළඟ ඉඳන්ද? ඉස්කෝල දෙක ළඟ ඉඳන්ද? කුසල් අය තමයි. ඒ කියන්නේ ටීම් එකේ පොඩි එකෙක්ට වගේ හිටියේ. ඉතින් මම එයාත් එක්කම ආර ඉදිරිය ෆිට් වුණා. මොකද ඒ දවස්වල ඉඳන් මම දන්නවා. මොකද ඒක ඉස්කෝල දෙකේ ඒවත් ඉඳා මොරටුවේ ඒවත් එක්ක ඉන්නා ඉතින්. සමහරවිට දැන් 2 එකක් ගියාම අවිෂ්ක මේ රූම්ස් බෙදනවානේ. එතකොට එක ක්‍රීඩකයෙක්ට එක රූම් එකක් හම්බ වෙනවා නැත්නම් දෙන්නෙක් එක රූම් එකක් ඉන්නවා. එක්කෙනට එකක් හම්බ වෙනවා. දැන් බැලලා දෙන්නෙක් එක රූම් එකක තිබ්බනම් ඔයා කාගේ රූම් එකකටද යන්නේ? කුසල් එනවා. මේ දැන් අපි ප්‍රෝග්‍රෑම්ස් වලට ගියාම අවිෂ්ක හැම ක්‍රීඩකයෙක්ගෙම අහුවාම ඒගොල්ලෝ කාට් එකද වැඩිපුරම ෆිට් කියලා හැමෝම 90%ක්ම කියන්නේ කුසල් මෙන්ඩිස් කියලා. දැන් ගිය සතියේ අපි සදීර හම්බුණා. මිලින්ද හැමෝම කියන්නේ කුසල් තමයි අපිට කැමතිම ක්‍රීඩකයා කියලා. හැබැයි මොකද්ද එච්චර කුසල් කට්ටියත් කියන ෆිට් එක? ඒක එහෙම මන් දන්නේ නැහැ. හැබැයි මිනිස්සු බයිනවනේ කුසල්ට හරියට. ඔව් ඉතින් සමහර අය ගොඩක් අය වනිනවා. වැඩි මිනිස්සුත් බයිනවා. එයාට ඔව් එයාට සමහරලාට බයින ඉතින් ඒ කියන්නේ සමහරලාට අපිටත් හැමෝටමත් සමහරලාට මැච්වල ඉතින් ගොඩක් අය ආසයි මැච් දිනනවට ඉතින් ලංකාවේ ගත්තොත් ඉතින් සමහරලාට මැච් පරදිනවා සමහරලා ලකුණු ගන්න බැරි වෙනවා. ඉතින් ඒවත් එක්ක ඉතින් ගොඩක් අය සමහරට බලිනවා. ඉතින් මේ දේවල් සමහරට අපි අහන්න නැතුව ඉතින් බලන්න නැතුව අපි අපේ දේ අපි කරගෙන හිටියොත් තමයි ඉතින් හොඳ. අවිෂ්ක විදේශ ක්‍රිකට්ින්ගෙන් ගොඩක් කැමති කාටද? දැන් ගත්තොත් විරාට් කෝලිට තමයි කැමති. හේතුව? එයාගෙන් අපිට ගොඩක් දේවල් ඇත්තටම ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් එයාගේ ෆිට්නස් ගත්තොත් නැත්නම් මැචස් වල එයා සෙල්ලම් කරන විදිය ගත්තොත් ප්‍රැක්ටිස් වල සෙල්ලම් කරන විදිය ගත්තොත් එයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒකයි මම එයාට කැමති. දැන් අවිෂ්කට IPL යන්න අවස්ථාවක් හම්බුන්නේ නැහනේ. ඒ ගැන දුකක් නැද්ද? නෑ මට එහෙම දුකක් නෑ. මොකද මම හැමතිස්සම ඒ කියන්නේ
රටේ තියෙන මැච් මම හොඳට කරලා ඉතින් මට හම්බෙන ලාට මට හම්බෙයි ඒ chance එක හම්බෙයි කියලා තමයි ඉතින් මම හිතන් ඉන්නේ ඒස දුකක් නැහැ එහෙම දුකක් නැහැ දැන් අවිෂ්ක දැන් බොහොම තරුණ වියේ ඉන්න කෙනෙක් ෆැෂන් කරන්න අවිෂ්ක කොහොමද තිබෙන ආසාව එහෙම මගේම ලොකුම ෆැෂන් එකක් නැහැ නාට ඉතින් මම ඉතින් ඔය ඇඳුම් වලට ඉතින් ඒ දේවල් වලට ඉතින් කැමති ඒවා තමයි ඉතින් ගොඩක් වෙලාට ගන්න ඉතින් දැන් පිටරට ට්‍රැවල් කරද්දි මම දැන් කී රටවල් කීර ගිහිල්ලා තියෙනවද අවිෂ්ක න්ියුසීලන්ඩ් වෙස්ට් ඉන්ඩීස් හැරෙන්න හැම රටකම ගිහිල්ලා මේ අතරින් ඔයා ගොඩක්ම ආසාවෙන්ම ගිය රට මොකක්ද ඉංග්‍රීසි ඉංග්‍රීසි දැන් ඔබට අවස්ථාවක් බැරි හරි හම්මුනොත් වෙන්නට ක්‍රීඩා කරන්න බතෝරගන්නේ ඉංග්‍රීසිද ඔව් ඉංග්‍රීසි තමයි තෝරගන්නේ ඕස්ට්‍රේලියා ඕස්ට්‍රේලියාට වඩා ඉංග්‍රීසි ඒ කියන්නේ මට මම ගත්තොත් මට හැම වෙලාවෙම මම ටුවර්ස් ගියා මට එහෙ ඇත්තට බැට්ස්මන් කෙනෙක් ඉදිරියේ මම රන්ස් ගන්න පුළුවන් රන්ස් ගන්න පුළුවන් වුණා ඉතින් එහෙ හැමදේම ඉතින් හොඳයි දැන් මේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන කණ්ඩායම අතරින් රටවල් අතරින් ඔබ ගොඩක් ප්‍රිය රටකව කවුද? ඉන්දියාව තමයි මම ගොඩක් කැමති. කවුරුත් කියන්නේ අවිෂ්ක ඉන්දියාවට කැමතියි කියලා. මම කැමතියි මොකද ඒගොල්ලන්ගේ අපි කියන්නේ අනිත් රටවල් වලට වඩා ගත්තොත් ඒගොල්ලෝ මාර විදියට ඒ කියන්නේ අර මං කිව්වා වගේ විරාට් කෝලි කිව්වා වගේ ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් වල හරි මැචස් වල හරි ඒගොල්ලෝ මාර විදියට වෙනස්. අකමැතිම කවුද තාත්තෙක් සර්? පාකිස්තානේද? පාකිස්තාන. අයියෝ ඒක පාට පාකිස්තාන කිව්වේ. ඒ පාකිස්තාන් ක්‍රීඩකයන් එසන සුබදශීලී නැද්ද? එහෙම ලොකුම ඉතින් මේකක් නැහැ. ලොකුම කනෙක්ෂන් නැහැ ඉතින් ඒක. ඉන්සා පාකිස්තානේ චරාසන කැමති නේ. දැන් අවිෂ්ක ලංකාවේ ඉන්නදී ට්‍රැවල් කරනද ලංකාවට එන්නේ? අපි දින යනවා. මම යනවා. කොහෙද වැඩිපුර යන්නේ? වැඩිපුර ඉතින් නුවරඑළියට තමයි. නුවරඑළිය තමයි යන්නේ. මොකද හැමදාම මෙහෙ ගත්තොත් එක්කෝ රස්නේයි ඔක්කොම දේවල් තියෙන ඉතින් නුවරඑළිය ගියා ඉතින් පොඩ්ඩක් අපි එහෙ ඉඳලා අපිට අර එන වෙන පැත්තකට ගියා වගේ තියෙන ඉතින් ඒකයි නුවරඑළියට ආස. දැන් අවිෂ්ක තාම අවුරුදු 22යි නේ. දැන් හොඳට ටීම් එක ඉස්සාල් වුණාට පස්සේ අවිෂ්කට පොඩි හිතේ බලාපොරොත්තුවක් එමු නැද්ද කවදාද ශ්‍රී ලංකා ටීම් එකේ කැප්ටන් වෙන්න ඕන කියලා? මගේ දැනට එහෙම මුකුත් නෑ බලාපොරොත්තු. මට එකම බලාපොරොත්තුවයි තියෙන්නේ මට හම්බෙන මැච් එකේ එකින් එකට ගිහිල්ලා ඉතින් ඒ හැම මැච් එකේම හොඳට පර්ෆෝම් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. තාම අවිෂ්කට ටෙස්ට් ටීම් එක අවස්ථාවක් ලැබිලා නැහැ නේද? දැන් ඒක ගැන මොකද හිතෙන්න තාම දුකක් නැද්ද? නෑ හැම දුකක් නෑ. මොකද මට මේ මගේ වයසට මට හම්බෙලා තියෙන දේවල් මං හිතන්නේ මට ඒ කියන්නේ වන්ඩේ T20 හරි මම රටට සෙල්ලම් කරනවා කියන්නේ ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් ඒකත් එක්ක මං හම්බෙන දේෙන් මම සතුටු වෙනවා. දැන් ඔබ එක් දින තරඟ 18ක් T20 තරඟ 14ක් ක්‍රීඩා කරලා තියෙනවා. දැන් මේ මැචස් වලින් ගෙදර කට්ටිය මැච් කීයක් බලන්න ආවිලා තියෙනවා? ලංකාවේ තියෙන හැම මැච් එකක්ම බලන්න ආවා. කවුද ආවේ ගෙදර? අම්මා තාත්තා නංගි නැන්ද. ඔක්කොමලම අනිවාර්යෙන්ම එනවා. එනවා බලන්න. දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ මැච් එක වෙලා ගෙදර ගියාම? එම ස්වදේශීලිව කතා බහ කරනවාද කට්ටියත් එක්ක එකතු වෙනවා? ඔව් කතා කරනවා. ඉතින් මම ෆේල් වුණාත් මම ලකුණු ගැහුවත් ඉතින් මම ෆේල් වුණොත් එමින් කමන්නේ අපි ඊළඟ එකේ හොඳට සෙල්ලම් කරමු. ඉතින් රන්ස් ගැහුවොත් ගොඩක් හොඳයි. අර ඉතින් ඒ වගේ තමයි ඉතින් කියන්නේ. අවිෂ්කර මෙච්චර කාලයකට ජීවිතේ ලැබිලා තියෙන ලොකුම සම්මාන මොකක්ද? ඇත්තටම වර්ල්ඩ් කප් එකේ මම වෙස්ට් ඉන්ඩීස් මැච් එකේ මෑන් ඔෆ් ද මැච් වෙලා මට හම්බෙච්ච ට්‍රෝෆි එක තමයි මගේ ජීවිතේ වටිනම දේ. මෙච්චර කාලයක මෙච්චර කාලයක් අපි දැන් ඒක බලමුද? හරි බලමුනේ. මේ තියන්නේ අවිෂ්කට මේ අවසන් ලෝක කුසලම් තරඟමාලාවේ වෙස්ට් ඉන්ඩීස් මැච් එකේ තරඟේ වීරයා ලකුණු 100ක් ලබා ගත්තට පස්සේ හම්බෙච්ච සම්මානේ මේ මට අවිෂ්ක මේක දැක්කට පස්සේ මේ ලොකු අභිමානක් හිතෙනවා මටත්. ඒ කියන්නේ මෙච්චර ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් මට අතින් අල්ලන්න හැදිච්ච එකත් ලොකු සතුටක් කියලා මට හිතෙනවා. මෙච්චර සතුටක් දැනෙනවා. මේ බොහොම ලස්සනයි නේ අවිෂ්ක මේ අවෝඩ් එක. බොහොම ලස්සන පැක් කරලා තියෙනවා. නම් මෙහෙම තමයි එක තියෙන්නේ. ආ ඔෂා. ලස්සන අවෝඩ් එකක්. මේ තියෙන්නේ අවිෂ්කට තරඟේ වීරයා සම්මානය මට පස්සේ ලැබිච්ච වටිනා සම්මානය. අවිෂ්ක මේක අරගෙන පල්ලෙහාටෙදි ඉස්ලාම් ඩ්‍රෙසින් රූම් එකේ කවුද විශ්කරේ? කුසල් අයියා වනිදු ඒ කට්ටිය තමයි. සාමාන්‍ය කුසල් හරි ෆෝවර්ඩ් ඒ වගේ දේවල් එහෙමද? ඔව් ඇත්තටම එයාගෙන් ගත්තොත් එයා රන්ස් ගැහුවත් තව එක්කෙනෙක් රන්ස් ගැහුවත් එයා ඒ කියන්නේ එයාට අර
එහෙම දුකක් නෑ යා අනිත් එක්ක නාන කියවුවත් එයත් එක්ක තියන අය හැමෝත් එක්කම එකට ඉන්නවා හැම වෙලාවෙම يعني මිනිස්සු කුසල් ගැන හිතන්නේ නේද වැරදි ඔව් වැරදි නෑ යා කුසල්ගේ හොඳම ආලෝක දෙවි විශේෂම කුසල් ඩාර ලොකු ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවෙත් ඔබ තමයි ළඟින් හිටියේ ඉතින් ඒ නිසා මේ අතරම ඔබ ඔයාට කුසල් ගැන මොනවද දෙයක් කියන්න තියෙනවා නම් මං කියත කෙටියෙන් කියන්න තියෙනවා නම් කුසල් කියන්නේ කවුද කියලා මං ආවිෂ්කෙන් හොත් ළඟින් ආලෝක දෙවි ආවිෂ්කෙන් මොකක්ද කියන්නේ ඔව් අපි හැමෝම ගත්තොත් ඉතින් අපිට මැචස් වල සමහරලාට රන්ස් ගන්න බැරි වෙනවා රන්ස් ගන්නවා ගොඩක් දේවල් එනවා ඉතින් අපිට රන්ස් ගැහුවොත් ගොඩක් විෂ් කරනවා ගොඩක් අය ඉතින් සමහරලාට රන්ස් එක දිගට පොඩ්ඩක් මොකද ප්ලේයර්ස්ලා ගත්තොත් පොඩක් ෆේල් වෙන කාලයක් එනවා ඉතින් ඒ කාලෙදී ගොඩක් අය සමහරලාට ඉතින් ඇත්තම ගත්තොත් අපිට ගොඩක් දේවල් කියනවා ඉතින් ඒවත් එක්ක කුසල් අය කියන්නේ ඒ කියන්නේ अभी वगे मोकम सामाट रन वीन अभी हेमोम इकट हिटा अभी हेमदेम करा पुलवाला सिंधु आना ගොඩක් වෙලාවට බැලුවොත් ඉතින් YouTube එකේ විතරයි සමහරලාට ඉන්නේ. සාමාන්‍යයෙන් ගෙදර දුරේ වැඩවලට එහෙම උදව් වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ නේ අනිෂ්ක. එහෙම ලොකුවට හම්බ වෙන්නේ නැහැ. يعني ගෙදර ඉන්න වෙලාවට මුහුත්ම කරන්නේ නැහැ එහෙම නේ. නෑ කරන්නේ. ජිම් යනවා ප්‍රැක්ටිස් කරනවා. ඔව් ජිම් යනවා ප්‍රැක්ටිසස් කරනවා. එච්චර තමයි. එච්චරයි. දැන් මේ අවිෂ්ක ඊළඟ ප්ලෑන් එක මොකක්ද ඉස්සරහට වාගේ තෝරගන්න? මම මෙතනට යන්න ඕනි කියලා වගේ. මාර ඉස්සෙල්ලා කිව්වා වගේ මට තාම අවුරුදු 22යි. ඉතින් මගේ ෆිට්නස් මගේ ප්‍රැක්ටිසස් ඒ ඔක්කොමත් මම හොඳට කරලා හොඳින් කරලා ඉස්සරහට තියෙන මැචස් ඔක්කොම මට හම්බෙන හැම මැච් එකේම මම පර්ෆෝම් කරනවා. ඒ කියන්නේ මට ශ්‍රී ලංකා ටීම් එකේද ක්ලබ් මැච් එකේද වෙන මොකක් හරි ටීම් එකකද එහෙම කියලා නෑ. මට හම්බෙන හැම මැච් එකේම මම හොඳට සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ටීම් එක ඇතුළේ ප්‍රශ්න නැද්ද අවිෂ්ක? නෑ එහෙම ප්‍රශ්න නෑ. මුත් නෑ. ඔයගොල්ලෝ සමගින් ඉන්නවා. ඔක්කොම හොඳින් සතුටින් ඉන්නවා. මේ සමාජ මාධ්‍ය වල යන කතා බොරු නේ? ඔව් ඉතින් ගොඩක් කැලට ගොඩක් දේවල් කියනවා. ඉතින් ඇත්තට අපි වෙලාවට ඉතින් අපිට ප්‍රැක්ටිස් වලට ගියාම ඉතින් අරක දාලා මේක දාලා කියලා ඉතින් අපිට hina යනවා. මොකද අපි එහෙම නෑනේ. අපි ඔක්කොම ගොඩක් එකට එකමුතු ඉන්නවා ඉතින්. දැන් ඊළඟ ටූ එකක් දැම්ම ළඟ පහතක නැහැ. දැන් අවිෂ්කට අදහසක් නැද්ද මින් මම මෙන්න මගේ ලකුණු ප්‍රමාණයක් යන්න ඕනේ. මෙන්න මේ වගේ රෙකෝඩ්ස් එකක් තියන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. ඉතින් මගේ ක්‍රිකට් කැරියර් එක ඉවර වෙනකොට කාලෙකදී රටට අපේ මහේල අයියා කුමා අයියා එතකොට ලීසාන් අයියා ඒගොල්ලෝ එහෙම අයින් වුණා වගේ මාත් ආස ඒ විදිහටම හොඳට ට්‍රාන්ස් ගහලා ඒ විදිහට අයින් වෙනවා. බොහොම සතුටු කතාවක් එක. මම හිතන්නේ ඔබ එහෙම රන්ස් ගහනවා කියන්නේ අවිෂ්ක රටක් විදිහට අපිට ආඩම්බරයක් එන්න පුළුවන්. මොකද දන්නවද අපි මැච් දිනනවා කියන කාරණාව. දැන් සංඝ මහෙල මේ වගේ ශ්‍රී ලංකාවේ මැචස් දිනනවා. ඔබ ඒ වගේ ලකුණු ගහනවා කියන්නේ අපි මැච් දිනන්න පුළුවන් කියන කාරණාව. ඉතින් බොහොම ආදරණීය කතාවක් එක. දැන් අවිෂ්ක ඔබ මෙතරම් දුර ගමනක් ආවා. බොහෝ දෙනෙක් ඇති ඔබේ මේ ගමනට උදව් කරපු අයනේ. අපි ඒක මතක් කරන්න ඕන. ඔව් ඇත්තටම මුලින්ම මම මතක් කරනවා ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ ගෙදර අයට. අම්මා තාත්තා නැන්දා මට නංගි කෙනෙක් ඉන්නේ නංගි. ඉතින් ඊට පස්සේ මගේ ඉස්කෝලේ කෝච් කරපු හැමෝමත් ඊට පස්සේ අන්ඩර් 19 ඉඳන් දැනට ඉන්න ශ්‍රී ලංකා හැම කෝච් කෙනෙක්මත් ක්ලබ් වල හම්බෙච්ච මර්කන්ටයිල් ඒ හැම තැනම හම්බෙච්ච හැම කෝච් කෙනෙක්ම මම මතක් කරනවා. මොකද මට ඇත්තම ගොඩාක් අය ගොඩාක් ඉදිරිය උදව් කරලා තියෙනවා. ඉතින් හැම එක්කෙනාම නම කියන්න ගියොත් ඉතින් ඒ හැම කෝච් මට කෝච් කරපු මට උදව් කරපු හැම කෝච් කෙනෙක්ම මම මතක් කරනවා. ඒ වගේම මගේ පර්සනල් මැනේජර් ඉන්නේ අසංක අයියා. එයාත් මම මේලා මතක් කරනවා. මොකද එයා මට මාරජර උදව් කරනවා. මගේ ළඟින්ම ඉන්නවා. ඉතින් thank you කියනවා හැමෝටම. බොහොම ස්තුතියි අවිෂ්ක. අවිෂ්ක ප්‍රනාන්දුත් කපගේ කතා බහ කළේ අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් එක්දින සහ T20 කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක. ඉතින් අවිෂ්ක බොහොම ස්තුතියි. ඒ වගේම මේ අපේ උණුසුම් සුපතම ඔබට ඔබ බොහොම නියතමානී ක්‍රීඩකෙක් බොහොම සුවදිශලිය කතා බහ කරන ඕන කෙනෙක් එක්ක සමහරක් කරලා අවිෂ්ක අපි මේ TV එකේ දකිද්දී හිතනවා ආඩම්බරයිද කියලා කතා කරන්නේ නැද්ද කියලා. හැබැයි හම්බෙලා කතා කරාම තමයි දන්නේ කොතරම් නියතමානී ක්‍රීඩකෙක්ද කියලා අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම ඉන්නේ. ඉතින් ඒ නියතමානීකම හැමදාම තියාගන්න. ඒ වගේම ඔබේ සීළු වැඩ කටයුතු ටිකට් තුළ ඔබේ පෞද්ගලික සීළු වැඩ කටයුතු බොහොම සාර්ථක වෙන්න කියලා අපි මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you. Good luck. Thank you.